හිතවත් සෞර්දේනි මේ ලෝකේ පවතිනවද ආගමක් නිරාගමිකයන්ට සුදුසු. ඒ කියන්නේ අපි නොදකින දේදුණු සුරංගන ලෝකයකින් බැහැලා ආපු නොපෙනෙන බලවේගයක්. ඔබත් මම ජීවත් වෙන්න ඕනේ ආකාරය පැහැදිලි නොකරන මේ අපේ ජීවිතවල අපිට ඇස්පනා පිට පෙනෙන යථාර්ථයන් මත ඉඳලා අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කළ හැකි සෞර්දේනි මේ ලෝකයේ තුල තියෙනවද ආගමක් නිරාගමිකයන්ට සුදුසු. අපේ ජීවිතයේ අපේ මරණින් පස්සේ විසඳෙන යම්කිසි විනිශ්චයකට, එහෙම නැත්නම් සුර ලෝකයකට, එහෙම නැත්නම් අපායකට අපේ මුළු ජීවිතේම මිඩංගු කරන ලෙස නොඉල්ලන මේ යථාර්ථයන් මත අපටත් අපේ ජීවිතේ වටේ ඉන්න හැමෝගෙම ජීවිතත් ඉහළම තැනට පත් කරන්න පුළුවන්, ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න පුළුවන්, අපේ ඇස්පනා පිට තියෙන යථාර්ථයන් මත අපිට ගොඩනගන්න පුළුවන් මේ ලෝකයේ තියෙනවද ආගමක් නිරාගමිකයන්ට සුදුසු. සෞර්දේනි තියෙනව ආගමක් නිරාගමිකයන්ට සුදුසුයි. අද අපි කතා කරන්න යන්නේ මේ ආගම ගැන. මේ ආගමේ සෞර්දේනි අර්ථයන් පරම සත්‍ය හතක් තියෙනවා. මේ පරම සත්‍ය හත ඔබ අවබෝධ කරන්න ඕනේ. ඒ වගේම මේ ආගමේ තියෙනවා සෞර්දේනි අර්ථයන් පහක් ඔබ සාක්ෂාත් කරගන්න ඕනේ. ඒ වගේම සෞර්දේනි මේ ආගම විසින් පෙන්වා දෙනවා ඔබ ජීවිතයේ මේ අර්ථයන් සාක්ෂාත් කරන්නත්, මේ තියෙන සත්‍යයන් තීරුම් ගන්න ඔබ අනුගමනය කළ යුතු මාර්ගයන් තුනක් පැහැදිලි කරලා දෙනවා. මේක අමුතුම ආකාරය ආගම. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා, ආගමේ නම මම කියන්නේ අන්තිමට, නම අන්තිමට කියන්නේ. නමුත් මේ කාරණා සියල්ලම ඔබට මම කියලා දෙන්න. ඉතින් මේවා විශේෂයෙන්ම නිතර නිතර කියන්නේ සෞර්දී මොකක්ද නිරාගම කියන්නේ සුදුසු. දැන් ඒතර අපේ ආගමික මැතිවතුන් මේක කලබල විය යුතු නෑ. දැන් මොකක් හරි කියලා නිරාගම කියන්නේ ආගමක් හරි හඳුන්වා දෙනවා කියලා ඒගොල්ලෝ සතුටට පාත් වෙන්න. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආගම තියෙනවා. ඒක කැමති විදියට ඒගොල්ලන් අදහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර අය කියන දෙයක් තමයි මේ ආගම විශේෂයෙන්ම නිරාගමිකයටත් වඩා ආගමික බැතිමතුන්ට වඩා සුදුසුයි කියලා. ඒක ඉතින් බව දන්නේ නැහැ. නමුත් ඉතින් අපේ විශේෂයෙන්ම අපේ නිරාගමික සෞර්දයන් සඳහා මේ ලෝකේ නිරාගමිකයන්ට සුදුසු නිරපේක්ෂ ආගමක් හඳුන්වා දෙන්න යද උත්සාහක. ඉතින් කැමති නම් මේ ආගම කියන්නත් පුළුවන්. ඉතින් මම මේ ආගම කියලා කිව්වට මේකට විවිධය විවිධ නම් පාවිච්චි කරනවා. කෙසේ නමුත් ජීවිතේට ඉතාම බරපතල අර්ථයක් අරගෙන එන්න පුළුවන් ඉතාම වැදගත් දර්ශනවාදයක් ඔබට අරන් එන්නයි අද විශ්වාස කරන්නේ. අද නිකිණි මස පුරපසළොස්වක පෝය දවස. ඉතින් ජීවිතයට දර්ශනවාදය යටතේ මේ මාතෘකාව ඔබ හමුවේ අරගෙන එන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පෝය දවස් හරි වැදගත් නේද අපේ ජීවිතේ, අපේ මේ අපේ සංස්කෘතිය තුළ මේ දර්ශනවාදය ගැන කතා කරන්න. ලෝකෙට මෙනිට දර්ශනයක් ඕනේ, දර්ශනය ගැන කතා කරන්න මාසෙ එක දවසක් යොමු කරලා තියෙනවා. ඉතින් ඔබගෙන් මම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිතයේ මේ දර්ශනය වෙනුවෙන් පැය භාගයක් වෙන් කරන්න. සෞර්දේනි අද ඒ අර්ථය මේ වීඩියෝ එක හරහා ඔබට අරගෙන එනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාව අපේ සමාජය තුළ අතිශය වැදගත්. අපිට රටක් විදියට ඉස්සරහට යන්න විශේෂයෙන්ම මේ ලෝකයේ සත්‍ය සොයන්නන් බැතිමතුන් නෙවෙයි සත්‍ය සොයා යන්න වෙනුවෙන් අද මේ සංකල්පය ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඉතින් සෞර්දේනි මේකද මම කියන දෙයක් නෙවෙයි, මේක ලෝකේ පවතින සංකල්පයක්. මම ඔබට ඒ පැහැදිලිව අරගෙන එන්නයි උත්සාහ කරන්නේ. මම හිතනවා මේක වැදගත් වේවි කියලා. සෞර්දේනි මේ කතාව ඉතාම සරල තැනකින් පටන් ගමු. මේ නිරාගමිකයෝ නිරාගමිකයෝ කියලා කියනවා. කවුද මේ නිරාගමිකයෝ කියලා කියන්නේ? සෞර්දේනි ඒක පටන් අරගෙන, ඒක තේරුම් අරගෙන අපි කතාව ඉස්සරහට යමු. සෞර්දේනි මේ ලෝකයේ ඉන්න මිනිස්සු මේ ලෝකයේ තියෙන අර්ථයන් ඇසුරෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස් තමයි මේ ලෝකයේ තියෙන දේවල් විශ්වාස කරන අය. මේ දේවල් සමහර සංකල්ප ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා. දේවල් විශ්වාස කරන අය මේ ලෝකයේ ඇතුළත තියෙනවා. ඒ වගේම සෞර්දීනි මේ ලෝකයේ තව කාණ්ඩයක් තියෙනවා, දේවල් විශ්වාස නොකරන අය ඉන්නවා. විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ වගේම සෞර්දීනි මේ ලෝකයේ තව කාණ්ඩයක් තියෙනවා, ඒගොල්ලෝ මේ දේවල් දිහා බලලා ඒගොල්ලෝ කියනවා මම නම් දන්නේ නෑ මේක ගැන, මම මේක තව ටිකක් හොයන්න ඕනේ කියලා කට්ටියක් ඉන්නවා. සෞර්දේනි මේ විශ්වාසවන්තයෝ කවුද?
මොකක්ද මේ විශ්වාසය කියලා කියන්නේ? මේක දාර්ශනික කතාවක්, තේරුම් ගන්න අපි උත්සාහ කරමු. සෞර්ධේනි, අපි යමක් විශ්වාසයි කියලා කියන තැනම අපි නොකියා කියනවා අපි ඒ දේ දන්නේ නැහැ කියලා. මිනිස්සෙක් යමක් දන්නේ නැතිකොට එයාට කියන්න පුළුවන් මෙහෙමයි, මම මේක දන්නේ නැහැ, හැබැයි මට මේක විශ්වාසයි කියලා. එතකොට කෙනෙක් විශ්වාසයි කියලා කියන තැනම එතනදී කියනවා ඔහු ඒකේ දන්නේ නැහැ කියලා. දැන් කෙනෙක් කියනවා මෙහෙම, මට මරණින් පසු ජීවිතයක් තියෙන බව විශ්වාසයි. ඔහු එහෙම කියනකොටම ඔහු කියන දේ තමයි නොකියා කියන්නේ, මම දන්නේ නැහැ නමුත් මට විශ්වාසයි. මම කවුරු හරි කෙනෙක් කිව්වා මට ඒ පුද්ගලයා ගැන විශ්වාසයි නම් මම කල්පනා කරලා බැලුවා, එතකොට මට හිතෙනවා මේක හරි වගේ කියලා, ඒක නිසා විශ්වාසයි කියලා කියනවා. සෞර්ධේනි, විශ්වාසය එලෙස තේරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේම තව කොටසක් ඉන්නවා මේ ලෝකේ, ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැති අය, අවිශ්වාසවන්තයෝ, නන් බිලීවර්ස්. ඒගොල්ලෝ කියන දේ තමයි. දැන් අපි අර කලින් උදාහරණයක් ගමු, මේ ලෝකෙන් පස්සේ ජීවිතයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා නෑ මම එහෙමකක් විශ්වාස කරන්නේ නෑ කියලා. හැබැයි සෞර්ධේනි, මේක දිහා හොඳට පරිස්සමෙන් බලන්න ඕනේ. කෙනෙක් දෙයක් විශ්වාස කරන්නේ නැහැ කියන තැනදිම ඔහු කියනවා ඒක ඔහු දන්නේ නැහැ කියලා. ඔහු කියන්නේ විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද සෞර්ධේනි? විශ්වාස එහෙම දෙයක් නැති බව ඔහුට විශ්වාසයි කියලා. එහෙම දෙයක් නැති බව ඔහුට විශ්වාසයි. අවිශ්වාසවන්තයෝ කියන්නේ ඒ වගේ අය. තේරුණා නේද? බිලීවර්ස් ඇන්ඩ් නන් බිලීවර්ස් කියලා කියන්නේ සෞර්ධේනි මේ ලෝකේ කාසියේ දෙපැත්ත. තේරුණා නේද? ඉතිගෝකේ තේ හරි පාසයක්. විශ්වාසවන්තයෝයි අවිශ්වාසවන්තයෝයි දෙකගොල්ලෝ එකට විරුද්ධව කලබගෑරි ඇති කරගන්න හැටි, විවිධාකාර සටන් වල යෙදෙන හැටි අපිට ඕන තරම් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙගොල්ලම විශ්වාසවන්තය බැතිමතු විදියට අපිට අයින් කළා දාන්න පුළුවන්. තේරුණා නේද? අපි ඒ ඇගට නෙමෙයි අද අපි කතා කරන්නේ. සෞර්ධේනි, මේ ලෝකයේ සීමිත කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙම හිතනවා. මේ ලෝකයේ දේවල් දිහා බලලා ඒගොල්ලෝ කියනවා මෙහෙම, මට මේම දෙයක් පේනවා. නමුත් මම දන්නේ නෑ මේ මොකක්ද කියලා. මම දන්නේ නෑ. එයා පිළිගන්නවා මම නොදන්න බව. සෞර්ධේනි, මේ ලෝකේ මිනිස්සේ කියනවා නම් මම මේක දන්නේ නැහැ කියලා. සෞර්ධේනි, මිනිස්සෙට එන්න පුළුවන් හරි ශ්‍රේෂ්ඨ තැනක් තමයි එතන. කෙනෙක් දන්නේ නැති බව දන්නවා නම් එතනින් තමයි සෞර්ධේනි ඔහුගේ සොයා යෑම, සීකින්, එහෙම නැත්නම් ඔහුගේ ගවේෂණය පටන් ගන්න. තේරුණා නේද? දැන් මේ කාණ්ඩේ ඉදිරිපත් කරන තර්කය මේකයි. මම දෙයක් ගැන දන්නේ නැත්නම් ඇයි මම මේක විශ්වාස කරන්නේ? මේක මෙහෙමයි කියලා. ඒ වගේ මම දෙයක් ගැන දන්නේ නැත්තම් ඇයි මම මේක මම මෙහෙමයි කියලා අවිශ්වාස කරන්නේ? මේ දෙකම ඕනේ නෑ. මම දෙයක් දන්නේ නැත්තම් මම ඒ දේ ගැන දන්නේ නෑ කියලා මම පිළිගන්නවා. වැඩේ ඉවරයි. අන්න ඒක තමයි සෞර්ධේනි මේ අය ඉදිරිපත් කරන තර්කය. ඉතින් ඒක සාධාරණයි. ඉතින් ඒ විදිහට බැලුවා. අපි නිරාගමිකයෝ කියලා මේ අයව අපේ කන්ටෙක්ස්ට් එක විවිධ ආයත විවිධ අර්ථකථන තියෙනවා. අපේ මේ වීඩියෝ එකේ කන්ටෙක්ස්ට් එක ඇතුලේ නිරාගමිකයෝ සෞර්ධේනි මේ ලෝකයේ දේවල් දැකලා කියනවා ඒගොල්ලෝ අපි මේක ගැන දන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. ඒක නිසා අපි මේ සොයලා බලන්න ඕනේ. මේක හරි ලොකු පොසිබිලිටි. මේ ලෝකයේ ස්වභාවය පිළිබඳ මිනිස්සෙක්ව පොළඹවන හරි විශිෂ්ට ස්ථානයක් තමයි මම දන්නේ නැහැ කියන තැන. මේ ලෝකයේ සෞර්ධේනි බොහොමයක් දාර්ශනිකයෝ, මේ ලෝකයේ හිටපු බොහොම ශ්‍රේෂ්ඨ මිනිස්සු, සමහර ආගමික නායකද, විවිධ අපි කියන්නේ ප්‍රසිද්ධ ආගම්වල නායකයෝ සෞර්ධේනි ඇත්තම ගත්තොත් මේ කැටගරි යටතේ දාලා බැලුවොත් නිරාගමිකයි. බොහොමයක් ආගම්වල ශාස්ත්‍රවරේ පස්සේ අර අපේ වැතිවතුන් ඇවිල්ලා ලේබල් එක ගහලා වේවයි කියලා අපි මෙහෙමයි කියලා කිව්වට ඒ ශාස්ත්‍රගුරු කවදාවත් තමුන්ගේ ආගමේ නමින් තමුන් හඳුන්වා ගන්නේ නැහැ. ලෝකේ සත්‍ය සොයපු මිනිස්සු, ලෝකේ සත්‍ය සොයපු මිනිස්සු සිව්වේ ඇයි? ඒගොල්ලෝ දන්නා නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. සෞර්ධේනි මතක තියාගන්න, නිරාගමික බව මේ කන්ටෙක්ස්ට් එක ඇතුලේ, මේ සන්දර්භයේ ඇතුලේ නිරාගමික බව අපි ඔන්න ඔය විදියට තේරුම් ගන්න. අන්න ඒ අයට ආගමක් වේ. ඒ අයට සඳහා තමයි මේ ආගම අපි ඉදිරිපත් කරන්නේ මේ වීඩියෝ එක ඇතුලේ. සෞර්ධේනි, එහෙනම් නිරාගමිකයන්ට ආගමක්. අපේ කතාව පටන් ගමු.
පරම සත්‍යයන් හතක් තියෙනවා මේ ලෝකේ අපි දැනගන්න ඕනේ. මොනවද මේ පරම සත්‍යයන් හත්? සෞර්ධයනේ මේ ලෝකයේ තියෙන පළවෙනි පරම සත්‍යය තමයි. මේක කවුද, මේක කාටද, මේක ආගම, ජාතිය, කුලය, දේශපාලන දැක්ම, මේ කිසි දෙයක් මත තීරණය වෙන්නේ නැහැ. මේ කිසිම දෙයක්. මේ පරම සත්‍යය. අපි කියනවා ඔබ්ජෙක්ටිව්ලි මේ හැමෝටම මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා නම් මේ කාරණා හත ඒගොල්ලන්ට එලෙසම අදාළයි. මේක කාටවත් මේක නෑ බෑ කියන්න බෑ. මේක පිළිගත හැකි අපේ අස්පනා අපිට තියෙන අර්ථයක්. මොකක්ද සෞර්ධිනී පළවෙනි කාරණාව? පළවෙනි කාරණාව තමයි සෞර්ධිනී අපි කියනවා ඉම්පර්මනන්ට්. එහෙම නැත්තම් වෙනස් වීමේ ස්වභාවය. මේ ලෝකේ සෞර්ධිනී සෑම දෙයක්ම වෙනස් වෙනවා. කිසිම දෙයක් මේ ලෝකේ ඔබට ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. මෙය සදාකාලිකයි. මිනිස්සු වෙන්න පුළුවන්, සම්බදතා වෙන්න පුළුවන්, අපි අයිති කරගත්තු දේවල් වෙන්න පුළුවන්, සිදුවීම් සහ මේ දැනට තියෙන අවස්ථා අපි කියන සර්කම්ස්ටැන්සස් වෙන්න පුළුවන්. සෞර්ධීනි මේ සෑම දෙයක්ම අපේ ජීවිතය තුළ පොඩ්ඩ 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 වෙනස් වෙනවා. ඒක එලෙසම තිබුණා කියලා දෙයක් නෑ. සෞර්ධීනි මේ ලෝකේ පරම සත්‍ය අංක එක දැනගන්න. ඉම්පර්මනන්ස්. සෑම දෙයක්ම වෙනස් වෙනවා කියන ස්වරූපය. මේක තමයි පළවෙනි පරම සත්‍ය. කල්පනා කරලා බලන්න. එහෙම නොවෙන වෙනස් නොවන දෙයක් පැහැදිලි කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක ඔබ මේ ලෝකේ ඉන්න දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෑ. මේ ලෝකේ දෙවනි පරම සත්‍යක් තියෙනවා. මේ ලෝකේ තියෙන දෙවනි පරම සත්‍ය නැවතත් මේක නිරපේක්ෂයි. මිනිස්සු මත තීරණය වෙන්නේ නෑ. මේ ජීවිතේ අපි කියනවා uncertainty and unpredictability කියලා. මේ ජීවිතයේ තියෙන කිසිම දෙයක් පුරෝකථනය කරන්න බෑ. හැම දෙම අවිනිශ්චිතයි. කවුරු දන්නේ නෑ සෞර්ධේනි ඊළඟ මොහොතේදී මොකක්ද වෙන්නේ කියලා. එහෙම අපිට කියන්න බෑ. ඔබ මම වගේ අපි වගේම හිතපු මිලියන ගණනක් සෙනග සෞර්ධේනි අද මේ ඉරේලිය දුටු මිනිස්සු හෙට ඉරේලිය දකින්නේ uncertain. අපිට ප්‍රෙඩික් කරන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. මොකක්ද අනාගතේ දෙන්නේ? දේවල් ඕනෑම දෙයක් මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් සෞර්ධේනි. අපි කියනවා uncertainty and unpredictability කියන්නේ ලෝක යථාර්ථයක්, නිර්පේක්ෂ යථාර්ථයක්. ඒක කාටවත් නැහැ කියන්න සෞර්ධේනි. ඒ වගේම මේ ලෝකේ තුන්වෙනි යථාර්ථය දැනගන්න මේවා අවබෝධ කරගන්න ඕනේ. මේ ආගම යටතේ අවබෝධ කරගන්න ඕනේ. තව තවත් දුරටත් කියවන්න පුළුවන් සෞර්ධේනි මේ ලෝකේ තියෙනවා සෆරින් කියලා දෙයක්. වේදනාව නැතිවීම සහ දුෂ්කරතා. වේදනාව නැතිවීම දුෂ්කරතා මේ කියන දේවල් අපි සෆරින් කියලා දැක්කොත් මූලික වශයෙන් සෞර්ධේනි ඒක අපේ ජීවිතවලට බද්ධ වෙච්ච කොටසක්. මේ ලෝකේ දුක් විඳපු නැති මිනිස්සෙක් නෑ. මේ ලෝකේ දේවල් නැති වෙච්ච මිනිස්සෙක් නෑ. මේ ලෝකේ අභියෝග වලට මුහුණ නොදුන්න මිනිස්සෙක් නෑ. ඒ ජීවිතේම කොටසක්. හැමෝම එක එක දේවල් වලින් මිදීමට පත් වීම නිසා, එක එක දේවල් වලින් අභියෝගයට පත් වෙච්ච නිසා, දේවල් වලින් නැතිවීමෙන් ඇතිවන වේදනාව නිසා දුක් විඳිනවා. එය කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. මේ දෙකේම එකතුවක් වෙන්න පුළුවන් සෞර්ධේනි. අපි හැමෝම මේ ලෝකේ ජාති, ආගම්, කුලමල, දේශපාලන, මේක නැෂනලිටි, මේ කිසිම දෙයක් අදාළ නැතුව සෞර්ධේනි අපි හැමෝම දුක් විඳිනවා. ලෝකේ තුන්වෙනි යථාර්ථය සෆරින්. ඔය විදිහට දරගන්න සෞර්ධේනි මේ ලෝකේ හතරවෙනි යථාර්ථ. මේවා මේ ටික දරගත්තත් ඇති අතර කියලා මේ ටික මේක නිරපේක්ෂයි. ආයේ කතන්දර නැහැනේ. මේක කාටවත් නෑ බෑ කියන්න බෑ. මේ මම ඕගලන්ට හතරවෙනි යථාර්ථය මේ ලෝකේ කියලා දෙන්න. මේ ලෝකේ හතරවෙනි යථාර්ථය තමයි අපි කියනවා මෝටලිටි. එහෙම නැත්තම් මරණය කියන එක. මරණය කියලා කියන්නේ ජීවිතේම කොටසක් ඉපදීමත් සමග මිනිස්සෙක් මරණය අරගෙන එනවා. හැමෝම කවදා හරි දවසක මරණයට මුහුණ දෙන්න ඕනේ. මේ ලෝකයේ මත සෞර්ධින් තීරුම් ගන්න ඕන දෙයක් තමයි අපගේ කාලය සීමිතයි. බොහොම නිශ්චිත කාලයක් තියෙන ඒකත් අපිට කියන්න බෑ මෙච්චරයි කාලය කියලා. අපි හැමෝගෙම මේ ලෝකයේ මත මේ විදියට ජීවත් වෙන කාලය සීමිතයි. අනිවාර්යයෙන්ම අපි මේ මරණය කියන දෙයට මුහුණ දෙන්න ඕනේ. එහෙනම් මේ කාලය ඇතුළත අපි ලෝකයට අපි දෙන්න ඕනේ උපරිම දේ දීම සඳහා. ඒ කාලය තුළ අපි පුළුවන් තරම් වැඩක් ගැනීම සඳහා, ඵලදායී දෙයක් කිරීම සඳහා අපේ ජීවිතය
යොදන්න ඕනේ කියන කාරණාව මෝටිල් පරම සත්‍යයක්. මේ ලෝකේ මැරුන්නේ නැති කෙනෙක් මේමයි කියලා පෙන්වන්න බෑ සවුරුදීනි. ලෝකේ පරම සත්‍යයක්. නිර්ආගමිකයන්ට ආගමක් නේ. හ්ම්. අස්පනා විතර වෙන දේවල් වලින් අර්ථය කතා කරන්නේ. සවුරුදීනි හරීම වැදගත්. මේ ටික මතක තියාගන්න ජීවිතේට පුදුම සැහැල්ලුවක්. ඒ වගේම අර්ථයක් එකතු. සවුරුදීනි මේ ලෝකයේ තුල පස්වෙනි අර්ථයක් තියෙනවා අපි අවබෝධ කරගත යුතු. අපි මේ අර්ථයට කියනවා සවුරුදීනි interconnectedness. මේ ලෝකේ අපි හැමෝම එකට බැඳිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ක්‍රියාකාරකම්, අපේ සිතුවිලි සහ අපේ හැඟීම්. අපේ ජීවිතය කෙරෙහි, අපේ ජීවිතය ගෙවන ආකාරය කෙරෙහි බලපෑම් ඇති කරනවා. කෙනෙක්ට කියන්න බෑ මම මෙහෙම කරොත් මගේ ජීවිතේට මේක බලපාන්නේ නැහැ කියලා. interconnectedness. අපේ සිතුවිලි, අපේ ක්‍රියාකාරකම් සහ අපේ හැඟීම් අපේ ජීවිතයට බලපානවා. ඒ වගේම අපේ අවට ඉන්න අයගේ ජීවිතවලට බලපෑම් ඇති කරනවා. මේ නයින් ගත්තාම සවුරුදීනි අපි හැමෝම එකිනෙකට එකක් සම්බන්ධයි. අපේ ජීවිතයට අපි ඔලස සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ ජීවිතයට බලපෑම් ඇති කරන වපසරියක් තියෙනවා සවුරුදීනි interconnectedness කියන එක. කෙනෙක්ට කියන්න පුළුවන් මම මොකක් හරි මම මේ ජටාවක් බැඳගෙන මම කැලේට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. හැබැයි ඔබේ අම්මට හරි ඔබේ තාත්තට හරි මේ ඩිසිෂන් එකෙන් පවා බලපෑමක් ඇති වෙනව නේද? ඒකෙන් මිදෙන්න බෑ. ඔබ තනි තීරණයක් ගත්තත් සවුරුදීනි ඒ තීරණය ඔබට බලපානවා, ඔබේ අන් අයට බලපානවා. interconnectedness කියලා කියන්නේ මේ interconnectedness කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන පරම සත්‍යයක්. කාටවත් නෑ කියන්න බෑ සවුරුදීනි මේ ලෝකයේ තුල හයවෙනි සත්‍ය තීරුම් ගන්න. හරි වැදගත්. බොහොම ලේසියෙන් අමතක වෙන දෙයක්. නිර්පේක්ෂයි. කාටවත් නෑ කියන්න බෑ මේවා. සවුරුදීනි මේ ලෝකයේ තුල තියෙනවා සත්‍යයක්. ඩයිවර්සිටි කියලා. මොකද්ද ඩයිවර්සිටි කියලා කියන්නේ? මේ ලෝකයේ මිනිස්සු එකිනෙකට වෙනස්. විවිධ ශාරීරික වශයෙන් වෙනස්. ඒ වගේම ඒගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරන ආකාරය සංඥා වශයෙන් ගත්තාම වෙනස්. ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයන් වෙනස්. ඒගොල්ලන්ගේ විශ්වාස වෙනස්. ඒගොල්ලෝ ජීවිතේ ගත කරන හැටි වෙනස්. ජීවිතවල හොයන දේවල් වෙනස්. සහ ඔවුන්ට තියෙන මේ වෙනස් බව අපි අඳුනා ගන්න ඕනේ. ඩයිවර්සිටි කියන එක. මම හිතන දේම ඔබ හිතන්නේ නෑ කියන කාරණාව පරම සත්‍යයක්. කාටවත් නෑ කියන්න බෑ. මේක හඳුනා ගැනීමත් මේකට ගෞරව කිරීමත් කෙනෙක් තීරණය කරන්න ඕනේ. කෙනෙක් ඒ දේ සාක්ෂාත් කරන්න ඕනේ. සෞද්දේනි ඩයිවර්සිටි කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන පරම සත්‍යයක්. නිර්ආගමිකයෝ මේ සියල්ල මේ කාරණාව ඉතාම හොඳින් අවබෝධ කරගන්න ඕන. සවුරුදීනි මේ ලෝකයේ තියෙන අවසාන පරම සත්‍ය මොකද්ද? මේ අපේ ආගමේ අපි කතා කරන අපේ ආගමගේ ආගමනේ මේ ආගම කියලා අපි අඳුල්වනදී හත්වෙනි පරම සත්‍ය. මිනිසුන් විසින් අවබෝධ කරගත යුතු පරම සත්‍ය මොකක්ද? හත්වෙනි එක අවසාන එක. සවුරුදීනි අපි කියනවා මේ පරම සත්‍යට රෙස්පොන්සිබිලිටි කියලා. ඒ කියන්නේ මේ මෙන්න මේකයි ඒ අර්ථය. සවුරුදීනි ඒ අර්ථයෙන් කියන්නේ මේ ලෝකයේ අපි යමක් කළොත් ඒ කරපු දේ වගකීම අපි ගන්න ඕනේ කියලා. කෙනෙක්ට යමක් කරලා කෙනෙක් යමක් මේ ප්‍රකාශ කරලා කියන්න බෑ යාට මම ඕකේ වගකීම ගන්නෙ නෑ කියලා. එහෙම දෙයක් මේ ලෝකේ පවත්වන්න බෑ. ඒ විතරක් නෙමේ ඒ කරන දේවල් වලින් අපිට වෙන බලපෑමත් ඒ කරන දේවල් එහෙම නැත්නම් ඒ කියන දේවල් වලින් අන් අයට වෙන බලපෑමත් ඒ වගකීම ඔවුන් බාරගත යුතුයි. අපි කියනවා රෙස්පොන්සිබිලිටි. සවුරුදීනි මෙන්න මේ කාරණා හත ඇසුරෙන් මේ ලෝකේ පරම සත්‍ය හතක් තියෙනවා දැනගන්න. මේක බොහොමල මං කියවනේ නිර්ආගමිකයන්ට ආගමක්. දැන් මේක අපේ ආගමික බැතිවතුන් මේ කාල කලබල වෙන්න එපා. නිර්ආගමිකයන්ටනේ. නිර්ආගමික යන්ට ත්‍යාගමක්. ඉතින් ඒගොල්ලෝ ආගමක් මොකක් කරි ආගමක් වැරද ගන්නවා කියලා අපි නිර්ආගමික බැතිමතුන් සතුටු වෙනවා නම් හොඳයි. ඉතින් මෙන්න මේ කාරණා හත නිර්පේක්ෂ වශයෙන් මේ කාරණා හතට අපේ අස්පනා අපිට පේන දේවල් අපිට ලොකු කතන්දර මරණයෙන් පස්සේ මෙහෙමයි අරකේ තුර දූතයෝ මෙහෙම ඉන්නවා අරේ කතන්දර ගොඩක් කියන්න පුළුවන්. නමුත් මේ කතන්දර හත අපිට අස්පනා අපිට පෙනෙන කතන්දර හතක් අර්ථයන් හතක් පරම සත්‍යයන් හතක්. එහෙනම් මේ ආගමේ පුද්ගලයෙක් විසින් මේ කාරණා අවබෝධ කළ යුතුයි කියලා කියනවා. මේ පරම සත්‍ය හත
පුද්ගලයෙක් විසින් අවබෝධ කළ යුතුයි මේ ආගමේ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සඳහා. සෞර්දේනි, මේ පරම සත්‍ය හත ඔබට මතක තබා ගන්න මම ඔබ වෙනුවෙන් මෙන්න මේ පින්තූරේ හැදුවා. මේ කෘතිම බුද්ධිය පාවිච්චි කරලා මේක මතක තියාගන්න මේ කාරණා හත. තේරෙනවනේ මේක ඉච්චර වැදගත්. මේ පින්තූරේ මම පල්ලෙහා ලින්ක් එකක් දාලා තියෙනවා. ඔබට මේක ඩවුන්ලෝඩ් කරගෙන print out දාගෙන වුණා තියාගන්න පුළුවන් මේ කාරණා හත ජීවිතේ මතක තියා ගැනීම සඳහා. මේ පින්තූරේ දිහා හොඳට බලන්න. සෞර්දේනි, මේ ඉන්නේ බලන්න මේ උයනක්. උයනක වගකීම දරන මේ තරුණ ළමයෙක් තමයි මේ ඉන්නේ. ආ එහෙනම් වගකීම responsibility කියන එක තියෙනවා. ඔගලන්ට පේනවා විවිධ ආකාර මල්වල වර්ණයන්, ඒ වගේ හැඩයන් ගොඩාක් වෙනස්. diversity වෙනස් බව ඔන්න ඔය අසුරෙන් තීරුම් ගන්න. ඔගලන්ට පේනවා සෞර්දීනි මේ උයනේ තැනින් තැන ධාතු කැට වැටලා තියෙනවා. ධාතු කැටයක් උඩ දැම්මොත් මොකද්ද වැටෙන්නේ කියන අත අපිට කියන්න බෑනේ. අන්න ඒ ඇසුරෙන් තීරුම් ගන්න සෞර්දීනි uncertainty කියන දේ. මොකක්ද වැටෙන්නේ කියන එක දන්නේ නෑ. මතක තියාගන්න. දෘෂ්ටාන්තයක් වශයෙන් අලග්‍රී එකක් විදියට තමයි මේක මම ඕගොල්ලන්ට දෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට පේනව නේද මේ තරුණිය දුකෙන් පසු වෙන්නේ. දුකෙන්. suffering අන්න ඒ ඇසුරෙන් දැනගන්න. ඒ වගේම මේ garden එකේම එක්තරා තැනක හිස් කබලක් තියලා තියෙනවා. සෞර්දීනි මරණය. එහෙනම් අපිට මතක තියාගන්න මම මෝටලිටි කියලා කතා කරන්නේ. අපි හැමෝටම මරණය උරුමයි කියලා. අන්න ඒ ඇසුරින් සෞර්දීනි මෝටලිටි කියන මේ සංකල්පය තීරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේම අවසාන කාරණා මේ යුවතිය මේ garden එක කොහොමද රැකබලා ගන්නෙ කියන කාරණාව මත. මේ garden එක හෙට මීට වඩා ලස්සන වෙනවද? ඒ මේ තියෙන තත්ත්වයට වඩා පරිහානියට පත් වෙනවද කියන එක තීරණය වෙනවා. අන්න interconnectedness මේ හැම දෙයක්ම ඒ වගේම ඒ මල්වල සුන්දරත්වය අර යුවතිය විඳිනවා නේද? එකකින් එකක් එකකින් එකකට සම්බන්ධයි. මෙන්න මේ විදිහට දෘෂ්ටාන්තයක් වශයෙන් ඔබට මේ පින්තූරය දුන්න සෞර්දේනි මෙන්න මේ අර්ථයන් හත ජීවිතයේ මතක තවා ගැනීම සඳහා. ඉතින් මම මගෙන් ඔබට තිලිනයක්. මේ කාරණා හත මතක තබා ගැනීම සඳහා මේ ලස්සන පින්තූරේ අරගෙන print out දාන්න බැරි නම් ෆෝන් එකේ හරි තියාගන්න. හරි වටිනවා. සෞර්දේනි, මේ ආගම තුළ ඔබ සාක්ෂාත් කරගත යුතු අර්ථයන් පහක් තියෙනවා. මේ අර්ථයන් පහ මේ ආගමේ මේ ආගම දැන් මම ආගමාවන් කිව්වට කැමති නමක් දාගන්න පුළුවන්. හරි. මේ තුළින් මේ ළමා ගත යුතු අර්ථයන් පහක්. දැන් ඔබ මේ අර්ථයන් පහ ලබා ගත්තයින් පස්සේ ඔබට මේ විශේෂ අන්තරක් ලැබෙන්නේ නැහැ. ඔබට මේ මෙහෙම දරුවෙක් කියලා කියන්නේ නැහැ. එහෙම නැත්තම් මේ තත්ත්වයට පත් වුණා කියන්නේ නැහැ. එහෙම කවුරුත් මොකක් කියන්නේ නැහැ. ඔබට හැබැයි මිනිස්සු කියනවා ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා. තේරුණානේ? ශ්‍රේෂ්ඨ මිනිහෙක්. හොඳින් තමුන්ගේ ජීවිතයේ අර්ථය සාක්ෂාත් කරගත්තු ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා මිනිස්සු කියනවා. සමහරවිට එහෙමත් කියන්නේ නැති වෙයි. නමුත් ඔබේ හිත ඇතුළෙන් ඉතාම සතුටට පත් වෙන අවස්ථාවකට එනවා. සෞර්දීනි, මොනවද මේ සාක්ෂාත් කරගත යුතු අර්ථයන් පහ? ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වීම මේ ආගම භාවිතා කරලා ඔබට පුළුවන් ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. මොකද්ද පළවෙනි සත්‍යය? අපි මේ පළවෙනි සත්‍යයට කියනවා self awareness කියලා. self awareness කියලා කියන්නේ මොකක්ද? තමුන්ගේ ජීවිතය ගැන තමුන්ට හොඳ වටහා ගැනීමක් තියෙනවා. තමුන් මොන වගේ පුද්ගලයෙක්ද? තමුන් විශ්වාස කරන අර්ථයන් මොනවාද? අපි කියනවා values. එහෙම නැත්නම් සාර ධර්ම මොනවාද කියන කාරණාව. ඒ වගේම තමුන් මේ මොහොතේ තමුන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන මේ මානසික බලවේගයන් උනා තරහා ගියාද, ඊර්ෂ්‍යාවක් ඇති වුණාද, ආසාවක් ඇති වුණාද, self awareness හරියට තමුන්ගේ මූණ තමුන් අපිට කෙනෙක්ට හැකියාව දෙනවා රිෆ්ලෙක්ට් කරන්න. හරියට කැඩපතකින් තමුන්ගේ මූණ බලනවා වගේ එයාගේ ජීවිතේ, එයාගේ ආත්මය දිහා, එහෙම නැත්නම් එයාගේ ජීවිතේ තියෙන අර්ථයන් දිහා කෙනෙක්ට බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ ආගම තුළ සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒකට මාර්ගය වෙනම තියෙනවා. මාර්ගය වෙනම පැහැදිලි කරලා දෙන්නවා. දෙවෙනි කාරණාව තමයි මේ ආගම තුළ සාක්ෂාත් කරගත යුතු අපි කියනවා value සහ purpose කියන දේ. values කියලා කියන්නේ වටිනාකම්. purpose කියලා කියන්නේ යම්කිසි අරමුණක් කියන දේ. මේ මිනිස්සෙක් වුණාම ඒ මිනිස්යා මේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි මේවා 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 කියලා එයාට වටිනාකම් තියෙන්න ඕනේ. මේ ආගම තුළ
මේ ක්‍රියාත්මක වෙන මිනිස්සු අනිවාර්යෙන්ම ඒ වටිනාකම් තේරුම් ගන්න ඕනේ. මේවා තමයි ශ්‍රේෂ්ඨ දේවල්. මේවා තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැති දේවල් කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒ පුද්ගලයාට තියෙනවා ඒ ජීවිතය තුළ අරමුණක්. මාගේ ජීවිතයේ මෙන්න මේ වටිනාකම් වෙනුවෙන් මෙන්න මේ අර්ථය මේ ලෝකයටත් මටත් සාක්ෂාත් කිරීම වෙනුවෙන් මම කැප කරනවා කියලා එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ අපේ විශේෂයෙන්ම ආගමික බැතිමතුන්ට මම ආරාධනා කරනවා ඒ තම තමන්ගේ ආගම් වලින් මේ දේවල් ඔබට ලබා දෙන්න හැකියාවක් ලැබුණද කියලා. ආ ඔබගේ වටිනාකම් මේවා ඔබගේ ජීවිතේ ඔබ කැප කරන්නේ මෙන්න මේකයි කියන අර්ථවත්දයකට කැප කරන මේකයි මම කැප කරන මගේ ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ වූ අර්ථයන් මේවයි මම මගේ ජීවිතේ කැප කරන ඒවා ඔබට කියන්න පුළුවන්ද? ආ මේ නිරාගමික මේ ආගම තුල සෞර්ධියට එහෙම කීවේ හැකියාවක් තියෙනවා. තේරුණා නේද? එනම් value and purpose. values කියලා කියන්නේ වටිනාකම් ඒ වගේම අරමුණක් පුද්ගලයෙක් සාක්ෂාත් කරන්න ඕනේ මේ ආගම ඇතුළේ. සෞර්ධේනි මේ ආගම තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සඳහා පුද්ගලයෙක් ඊළඟට ලබා ගන්න ඕනේ අර්ථය තමයි අපි කියන resilience. resilience කියලා කියන්නේ ඕනෑම දුෂ්කරතාවයක් ඕනෑම බාධකයක් කම්කටොළු වෙනකොට සෞර්ධේනි තමුන්ගේ වටිනාකම් මත රඳා සිටීමේ හැකියාව. ඒ ශක්තිය අපි කියන resilience කියලා. තත්වේ කොච්චර අමාරු වුණත් පුද්ගලයෙක්ට තමුන්ගේ වටිනාකම් ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ හැකියාව මේ ආගම තුල සාක්ෂාත් කරගන්න ඕනේ දෙයක් රෙසිලියන්ස් කියලා කියනවා. තේරුණා නේද? මේක හරිය වැදගත් දෙයක්. මිනිස්සෙක්ගේ ජීවිතේ කම්කටොළු බාධක වේදනා පීඩාවන් ඊට පස්සේ බෙලි කැපීම් ඊට පස්සේ කකුලෙන් ඇදීම හැමදේම තියෙනවානේ. ඒ සියලු කාරණ ගසා බසා දමලා තමුන්ගේ ජීවිතයේ දිශාවට තමුන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දිශාවට කෙනෙක්ට ගමන් කරන්න හැකියාවක් තියෙනවනම් අපි කියනවා ඔහුට රෙසිලියන්ස් තියෙනවා කියලා. අන්නේ රෙසිලියන්ස් කියන එක මේ ආගම තුල සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒ වගේම සෞර්ධේනේ මේ ආගම තුල ඔබ ලබාගත යුතු ඉතාම වැදගත් සාක්ෂාත් කරගත යුතු දෙයක් තියෙනවා. අපි මේකට කියනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ කියන්නේ ඔබ කියන දෙයක් ඒ වගේම ඔබ කරන දෙයක් කොහොමද අනිත් කෙනෙක්ට බලපානයා කොහොම හිතයි දෙයට කොහොම දැනෙයිද කියන කාරණාව ඔබ කියන්නත් කරන්නත් කලින් ඔබ දැනගන්න ඕනේ. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. තේරුණා නේද? අන්න එහෙනම් ඒ කාරණාව ගැන යම්කිසි මේ විග්‍රහයක් ඇතුවයි ඔබේ කටයුතු ඔබ කරන්නේ. මිනිස්සුන්ගේ හිත පොඩි කරන්නේ, මිනිස්සුන්ගේ හිත රිදවන්නේ, මිනිස්සුන්ව කඩා දමන්නේ නෑ සෞර්ධේනි. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් තියෙන කෙනා. හරියට අර වන බඹරෙක් මල නොතලා රොන් ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ. තේරුණා නේද? ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් තියෙන මිනිස්සු ජීවිතේ මිනිස්සුන්ගෙන් අර්ථයන් තමුන්ටත් අනිත් සමාජයටත් එකතු කරලා දෙනවා. අනිත් අයව පිළන්නේ පීඩාවට පත් කරන්න නැතුව. ඒ කොච්චර ප්‍රබලද කිව්වොත් සෞර්ධේනි සමහර විට මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් තියෙන අය මිනිස්සුන්ට මේ දේවල් කියනවා. තේරුණා? ටිකක් සැරෙන් වගේත් කියනවා. හැබැයි සෞර්ධේනි ඒ කියන දේ අහපු අයට ඇති වෙන්නේ තරහක් නෙමේ ගෞරවයක්. ඒ කියන විදිය ඒගොල්ලෝ දන්නවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ මේ ආගම තුල සාක්ෂාත් කරගත යුතු ඉතාම වැදගත් ගුණයක්. තේරුණා නේද? හරි වැදගත් මේවා. තේරුණා නේද? එහෙනම් අවසාන ගුණයට අපි යමු. මේ ආගම තුල ඔබ සාක්ෂාත් කරගත යුතු අවසාන ශ්‍රේෂ්ඨම ගුණාංගය තමයි අපි කියනවා එම්පති ඇන් කම්පැෂන්. සහකම්පණය සහ අනුකම්පාව කියන කාරණා. මේ පුද්ගලයන්ගේ ජීවිතවල තියෙන දුෂ්කරතා ඒ වගේම ඒගොල්ලන්ට තියෙන අභියෝග ඒ ගැටීම් දැකලා ඒගොල්ලන් ඒ වැටලා තියෙන තත්ත්වය ගැන සහකම්පණය වීමට ඒ තීරුම් ගැනීම අනුව ක්‍රියාත්මක වීමට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම ඒ අයගේ දුක්ෂරතාවයන් වෙනුවෙන් තමුන්ගේ යම්කිසි පෙළඹවීමක් තියෙන්න ඕනේ ඒව යම් ආකාරයකින් පීඩාවන් අවම කිරීම සඳහා. කම්පැෂන් සහ අපි කියනවා එම්පති සහකම්පණය සහ ඒ වගේම අනුකම්පාව කියන කාරණාව අතිශය වැදගත්. සෞර්ධේනි මෙන්න මේ කාරණා පහ මේ ආගම තුල හැසිරෙන කෙනෙක් සාක්ෂාත් කරගන්න ඕනේ. කලින් කාරණා හත අවබෝධ කරගන්න ඕනේ, අර්ථයන් හත අවබෝධ කරගන්න ඕනේ, මේ කාරණා පහ සාක්ෂාත් කරන්න ඕනේ. එහෙනම් මේවා අර්ථයන් තේරුම් ගන්නත් මේවා සාක්ෂාත් කරන්නත් තියෙන මාර්ගය මොකක්ද? අපි ඒක ඊළඟට කතා කරමු.
සෞර්දේනි මේ කියපු අර්ථයන් ස්ථීරුම් ගණ්ඩත් අවබෝධ කරන්නත්. මේ කියපු වටිනාකම් සාක්ෂාත් කරන්නත් තියෙන මාර්ගය මොකක්. ඒක තමයි මන් දැන් කියල්ලේ දෙන්නේ මේ සුවිශේෂ ආගවිස් ආගමේ නම අන්තිමට කියන්නේ කලවලෙන්ඩපා ආගමි නග අන්තිමට කියන්නේ. එතට මේක තේරුම් ගන්න අවශ්‍යයි. සෞර්දේනි මේ මාර්ගය ප්‍රධාන කුළුණු තුනක් මත ගොඩ නැගුණු මාර්ගය. මේ කුළුණු තුන තමයි අපි කියනවා පළවෙනි කුළුණ තමයි අපි කියනවා ඉන්ටෙග්‍රිටි. දෙවෙනි කාරණාව තමයි මොඩරේෂන්. තුන්වෙනි මාර්ගය තමයි සෞර්දේනි අපි කියනවා කම්පැෂන් කියන කාරණාව. මෙන්න මේ කාරණා තුන මේ පිලර්ස් තුන මත පදනම්ව. තේරුණා නේද? මේ පිලර්ස් තුන මත පදනම්ව සෞර්දේනි මේ අර්ථයන් තේරුම් ගන්නත් මේ කාරණා පහ සාක්ෂාත් කිරීමෙත් හැකියාව ලැබෙනවා. සෞර්දේනි ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ මොකක්ද? අවාසනාවට මම කලින් කිව්වා වගේ සිංහල වචනයක් නෑ ඉන්ටෙග්‍රිටි කිව්වම අර මේක නිකන් දල වශයෙන් ගොඩනගන්නේ කිලින් අදහස්. කිලින් මිනිහෙක් ඍජුයි. ඒ වගේ අදහසක්. මෙන්න මේ වගේ ඉන්ටෙග්‍රිටි කියපු ගමන් මට දැනෙන්නේ මෙන්න මේ වගේ හැඟීමක්. සමහරවිට මේක ඔබට තේරුම් ගන්න පහසු වෙයි. හිතන්න සෞර්දේනි මේ පොළොව ඇතුළට මහා ගැඹුරට කපපු මේ වලක් ඇතුලේ ඍජු යකඩෙන් කරපු කණුවක් ගිල්ලලා තියෙනවා. ගිල්ලලා උසට නංවලා තියෙනවා කුළුණක්. තේරුණා නේද? මේ කුළුණ කුමන ආකාරයක වූ මේ හිතන්න ඡන්ද ප්‍රවාහයන්, ඒ කියන්නේ කුණාටු මේ හැම දෙම ආවයි කියලා මේ කුළුණ හෙලවෙන්නේ නැහැ නේ සෞර්දේනි. අන්න ඒ වගේ ඍජු ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ අපිට විශ්වාසයි මේ කුළුණ හෙල්ලෙන්නේ නැහැ කියලා. සෞර්දේනි ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ අන්න ඒ කාරණාව මේ ආගම තුල උත්සාහ කරන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරන්න, ඒක පුහුණු කිරීම සඳහා. තේරුණා නේද? කොහොමද සෞර්දේනි ඉන්ටෙග්‍රිටි කියන එක පුහුණු කරන්නේ? ඉන්ටෙග්‍රිටි කියන එක පුහුණු කරන්නේ කාරණා තුනක් මත නැවත පදනම්. පළවෙනි එක තමයි සත්‍යවාදී බව. ඉන්ටෙග්‍රිටි කියන කාරණාව පදනම් වෙන්නේ තමුන් විශ්වාස කරන යම්කිසි දෙයක් වේද එය සත්‍ය වශයෙන්ම ලෝකයට ප්‍රකාශනය කරන මොහොතක් වෙනකොට. තේරුණා නේද? සත්‍යයි කියන්නේ ඇත්ත. ඒක ඇත්ත කියන එක විතරක් නෙමේ සත්‍යවාදී බව කියලා කියන්නේ ඊට වඩා මේ පුළුල් සංකල්පයක්. තේරුණා නේද? අපි කියනවා අවංක බව වගේ අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ දෙවනි කාරණාව තමයි විශ්වාසනීය බව. ඒ කියන්නේ මේ මිනිස්සයා අප එයා ඩිපෙන්ඩබල්. එයා මත රඳා පවතින්න පුළුවන්. එයා අක්කක් කියලා තව එකක් වෙන වෙලාවක කියන කෙනෙක් නෙමෙයි. ඒ වගේම එයා හැමතිස්සෙම රිලයබල්. තේරුණා නේද? මේ මේ වගකීමක් අරගෙන මේ මිනිස්සයාට ඉස්සරහට යන්න පුළුවන්. එයා යමක් කිව්වොත් එයා මෙහෙම කරනවා කියලා එයා පුළුවන් උපරිමයේ තමුන්ට දානවා. ඒ කාරණාව සාක්ෂාත් කිරීම සඳහා. ඒ වගේම සෞර්දේන ඊළඟ කාරණාව තමයි අපි කියනවා accountability. තමුන් කරන දේවල් වල වගකීම ගන්න. එයා යමක් කරලා වැරදුනහම ඒක වෙන කෙනෙක්ට දාන්නේ නැහැ. සෞර්දේන මෙන්න මේ කාරණා තාම සරල වශයෙන් මේක කියන්නේ දීර්ඝ වෙන නිසා ඔබට මේව කියවලා බලන්න පුළුවන්. integrity කියලා කියන්නේ අර නොසැලෙන කුලන වගේ ඒ මිනිස්සෙක් සෑම විටම තමුන්ගේ ජීවිතය තුළ තමුන් විශ්වාස කරන දේවල් මත පදනම මත නොසලී තිබීමේ හැකියාව ඉන්ටෙග්‍රිටි. ඒ වගේ මිනිස්සු දැක්කාම සෞර්දේනි හිත පිරෙනවා. මතක තියාගන්න මම මේ වගේ දැකලා තියෙනවා. ඉන්ටෙග්‍රිටි කියලා කියන්නේ එහෙනම් මේ ආගමේ අර කාරණාව ප්‍රැක්ටිස් කිරීම සඳහා අපි පුහුණු කළ යුතු දෙයක් විදියට පළවෙනි දේ විදියට දකින්න අවශ්‍යයි. මේ ආගම තුල ඔබ පුහුණු කළ යුතු දෙවැනි කාරණාවට අපි කියනවා මේ මොඩරේෂන් කියලා. මැදි මඟ ගොඩ නැගෙන්නේ කාරණා තුනක් ඔබ පුහුණු කරනකොට. පළවෙනි කියනවා ඩිසිප්ලින් විනය. අපි කියනවා සෙල්ෆ් ඩිසිප්ලින් තියෙන්න ඕනේ. එයා සෑම විටම උත්සාහ කරන්න ඕනේ එයා එයාගේ සීමාවන් දැනගෙන තියෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන විවිධ පහසවල් ඒවා සොයාගෙන එයා මේ වැඩිත් නැති අඩුත් නැති මාර්ගය එයා තීරුම් ගන්න ඕනේ. ජීවිතයේ අර්ථය සොයා ගැනීම සඳහා මොකද්ද කුමන ප්‍රමාණවලින් භාවිතා කරන්න ඕනේද කියන දේ. අපි කියනවා සෙල්ෆ් ඩිසිප්ලින් කියන දේ. ඒ වගේම එයා ඉමෝෂන්ස් රෙගියුලේට් කිරීමේ හැකියාව එයාට තියෙනවා. ඒ කියන්නේ හිතන්න යම් එයාට තරහ ගියා කියලා, එහෙම නැත්නම් එයාට ආසාවක් ආවා කියලා ඒව යාමනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. තරහ ගියා කියලා ඒ විදිහට කෑගාන ඊර්ෂ්‍යා තිබුණා කියලා මිනිස්සුන්ගේ කකුලෙන් ඇදලා බෑ.
ඒවා රෙගියුලේට් කරගන්නන පරිකල්පනේ ඒ වගේ හැඟීම් එනකොට බුද්ධිය පාවිච්චි කරලා යාමනය කරලා සුදුසු දේ කිරීම මොඩරේෂන් වල තවත් වැදගත් කාරණාවක්. ඒ වගේම මැදි මග යන්න මිනිස්සෙට ගොඩාක් අවශ්‍ය වෙන දෙයක් තමයි අපි කියනවා එයාට ලද දෙයින් සතුටු වීමත්. ඒ වගේම මේ පහසුවෙන් යා පෝෂණය කිරීමේ කියා තියෙන්න ඕනේ. මේ වචන සමහරලට ඔයගොල්ලන්ට මේ පුරුදු වගේ ඇහෙන්නත් පුළුවන්. නමුත් ඉතින් මේක එක වෙනත්ම මේ දෙයක් තේරුම් ගන්න ඕනේ. තේරුණා නේද? මෙයා අපි බොහොම පහසුවෙන් යා පෝෂණය කරන්න පුළුවන්. අපි කියනවා කන්ටෙන්මන්ට්. ඒ බොහොම පහසුවෙන් යා සතුටටපත් වෙනවා. ඒ වගේම ග්‍රැටිටියුඩ් කියලා අපි කියන්නේ එයාට එයා ඒ තමුන්ට ලැබෙන දෙයින් එයා සතුටටපත් වෙනවා. සෞර්දේනි මැදි වගේ යන්න මේ කාරණා තුන හරි වැදගත්. එහෙනම් මොඩරේෂන් කියන දේ හරි වැදගත්. මේ 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 මොඩරේෂන් කියන දේ අතරම මේ ආගම ඇතුලේ කෙනෙක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ දේවල්. සෞර්දේනි මේ ආගම තුල අපි පුහුණු කරන්න ඕනේ අවසාන දේ තමයි සෞර්දේනි අපි කියනවා කම්පැෂන් කියන දේ. කම්පැෂන් කියලා කියන්නේ මිනිස්සුන්ගේ මිනිස්සු සමග ඒගොල්ලෝ හිතන දේවල් සමග සහකම්පණය වීමේ හැකියාව. ඒ වගේම ඒ සහකම්පණය වීමත් සමග ඒ අයට මේ කරුණාවෙන් සහ අනුකම්පාවෙන් මේ ක්‍රියාත්මක වීමේ හැකියාව. මේක පුහුණු කරන්න ඕනේ මේ ආගමේ ඉන්න අය. සෞර්දේනි කම්පැෂන් කියන එකත් කුළුණු තුනක් මත තමයි රඳාගෙන පැවතින්නේ. පළවෙනි කුළුණ තමයි අපි කියනවා එම්පති කියන දේ. එම්පති කියන්නේ මම අර කලින් කිව්වාගේ සහකම්පණය. කෙනෙක්ට දැනෙන්නේ කොහොමද මේ වෙලාවේ? එයාට කොහොම දැනෙනවා ඇද්ද කියන දේ තීරුම් ගන්න සෑම විටම යා උත්සාහයක් තියෙන්න ඕනේ මේ ආගම ප්‍රැක්ටිස් කරන කෙනෙක්. තේරුණා නේද? ඒක හරියි වැදගත්. එම්පති. දෙවනි කාරණාව තමයි කයින්නස් and generosity. කයින්නස් කියලා කියන්නේ අපි කියන කරුණාව. ඒ වගේම generosity කියලා කියන්නේ ත්‍යාගශීලී භාවය. සෞර්දීනේ මේවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ආගමේ තියෙන අය. සමාව දීමට ඇති හැකියාව සහ මිනිස්සුන්ව නිකන් සුළු වශයෙන් ජජ් කරන්නේ අපි කියන්නේ නිකන් විනිශ්චය කරන්න නොයෑම. තේනයි සමාව දෙන්න ඕනේ සෞර්දේනි. මිනිස්සු අපි හැමෝම කවුරුත් පර්ෆෙක්ට් නැති බව තේරුම් ගැනීමත් ඩයිවර්සිටි. තේරුණා නේද? ඒක තේරුම් ගන්න ඕනේ. ඩයිවර්සිටි ඇසුරෙන් තේරුම් ගන්නවා මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒවට සමාව දෙන්නත් ඕනේ. මිනිස්සුන් කරන කියන දේවල් වලට අපි ඒගොල්ලන්ට තීරණය දෙන්න ඒගොල්ලන්ගේ ජීවිතය යා මෙහෙමයි කියලා තීරණය නොදී ඉන්න ඕනේ. තේරුණා නේද සෞර්දේනි? නම් මතක තියාගන්න. අතිශය වැදගත්. මේ ආගම ඇතුලේ ඔබ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉන්ටෙග්‍රිටි ප්‍රැක්ටිස් කරන්න ඕනේ, මොඩරේෂන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, එම්පති ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තේරුණානේ? මෙන්න මේ කාරණා තුන තමයි ඔබ පුහුණු කළ යුත්තේ මේ ආගම තුල. හොඳයි සෞර්දේනි, පොරොන්දු වුණා වගේම අවසාන කොටසට එන්නම්. මේ අවසාන කොටසේ ඔබට අපේ ආගමේ නව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් අපේ සාමාන්‍ය සමාහල්ලාට අපේ සෞහෘද නොවන බැතිමසන් මේ වෙනකොට හොඳටම තරහා ගිල්ල ඉන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා. සෞහෘදෙනි මේ ජීවිතේට අර්ථයක් ගැනයි මම හිතපු දේකුත් නෙමෙයි ලෝකෙ තියෙන දෙයක්. මොකක්ද සෞහෘදෙනි මේ ආගමේ නම? දැන් මම කිව්වනේ මේ ආගම කිව්වට ඔබට කැමති නමක් දාගන්න පුළුවන් මේකට. සෞහෘදෙනි මේ ආගමට කියන නම තමයි ඔගොල්ලෝ විශ්වාස කරන්න මේකට අපි කියන්නේ ස්පිරිචුවලිටි. එහෙම නැත්නම් අධ්‍යාත්මික භව කියන දේ. තේරුණාද? අධ්‍යාත්මික භව කියලා ආගම තමයි මේ ආගමක් කිව්වේ. තේරුණාද? එතකොට තේරුම් ගන්න මේ අධ්‍යාත්මික මිනිස්සෙක් වෙන්න, අධ්‍යාත්මික මිනිස්සෙක් වෙන්න ජීවිතයේ වැදගත් දෙයක් සෞර්ධිනිය අධ්‍යාත්මික භව කියලා කියන්නේ ස්පිරිචුවලිටි කියලා කියන්නේ. ආ භව කියලා කියන්නේ ජීවිතයේ වැදගත් දෙයක්. අධ්‍යාත්මික භව තුල අපි මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ලෝකයේ තුල සාක්ෂාත් කරගන්න දේවල් තියෙන්න ඕනේ. ඒ වගේම මේ සාක්ෂාත් කරගැනීමේ මාර්ගයක් තියෙන්න ඕනේ. ඒක සංක්ෂිප්තව තමයි ඔබට අද අරගෙන ආවේ. අධ්‍යාත්මික භව. සෞර්දේනි කාරණාවක් තියෙනවා පැහැදිලි කරන්න. ස්පිරිචුවලිටි. එහෙම නැත්නම් අධ්‍යාත්මික භව ලබා ගැනීම සඳහා මේ භෞතික ලෝකයේ තුල දැන් ආගම්වල කතා වෙනවා භෞතික ලෝකයේ තුල අපේ සාමාන්‍ය ජීවිතයේ තුල සාර්ථකත්වයට පත්වීමත් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමත් වගේම අධ්‍යාත්මයේ මේ අපි කියනවා පරලෝකයේ එහෙම නැත්නම් මේ ආෆ්ටර් ලයිෆ් ගැනත් කතා වෙනවනේ.
දැන් මේ ස්පිරිචුවලිටි වල ආෆ්ටර් ලයිෆ් කියන කතාවක් කතා වෙන්න අවශ්‍යම නැහැ. එතකොට මේ කෙනෙක් ස්පිරිචුවල් වීම සඳහා අධ්‍යාත්මික වීම සඳහා කෙනෙක්ට ගන්න පුළුවන් එක මූණුවරක් තමයි ආගමික බව කියලා කියන්නේ. කෙනෙක්ට පුළුවන් අධ්‍යාත්මික වෙන්න ආගමක් විශ්වාස කිරීම තුළින්. ආගමක් අදහිම තුලින් කෙනෙක්ට ස්පිරිචුවල් වෙන්න පුළුවන්. තේරුණා නේද? කෙනෙක්ට ආගමක් අදහන්නේ නැතුව ස්පිරිචුවල් වෙන්න පුළුවන්. ආගමක් ඇදහුවත් ආගමක් අදහන්නේ නැති වුණත් අවසානයේ ස්පිරිචුවල් වෙන්න ඕනේ නම් සෞර්ධීනි මෙන්න මේ කාරණා ටික ලෝකේ යථාර්ථය මේ තියෙන ඔබ්ජෙක්ටිව් රියැලිටිස් වල අවබෝධය ගැනීමත් මේ මිනිස්සෙක් විදියට ශ්‍රේෂ්ඨත්වයට පැත්වීම සඳහා මේ ගුණාංගවල සාක්ෂාත් කිරීමත් ඒ සාක්ෂාත් කිරීම සඳහා තමුන්ගේ ජීවිතය තුළ නිතරම සිද්ධ වෙන ප්‍රගුණ කිරීමකුත් අවශ්‍යයි. සියලුම ආගම් අවසානයේ ලෞකික වශයෙන් ලෞකික රාමුව විතරක් ඇතුළේ බැලුවාම මේ සියලුම කාරණා ටික තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් සෞර්ධේනි මම හිතනවා ඔබට මේක වැදගත් වෙන්න ඇති කියලා. අද නිකිනි පොයේ දවසේ ජීවිතයේ දර්ශනවාදී ඇතුළේ අපි කතා කරේ ස්පිරිචුවලිසම් කියන ආගම ගැන. මේක ආගමක් නෙමෙයි. නමුත් කෙනෙක්ට ආගමක් විදියට අදහන්නත් පුළුවන්. නිරාගමිකයෙක්නම් හරි නිරාගමිකයෙක්ට නිරාගමිකයන්ට සෞර්ධේනි ආගමක්. එහෙනම් ස්පිරිචුවලිටි එහෙම නැත්නම් අධ්‍යාත්මික බව. මම හිතනවා ඔබට මේ වැදගත් වෙන්න ඇති කියලා. නැවත මේ වගේ වැඩසටහනකින් අපි හමු වෙනු. එතකන් ඔබට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග එකතු වුණාට.